අලි ගැන කතාවකින් පුවත්පතක් ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. අලි කතාව වැදගත් වෙන්නේ මොකක්ද නෙමේ, අපේ රටට ලබා දෙන, පරිත්‍යාග කරන, රැක බලා ගන්න කියලා ලබා දෙන අලියෙක් හරියට බලාගත්තේ නැහැයි කියලා කියන චෝදනාව ලෝකෙ මේ වෙලාවේ වේගෙන් පැතිරෙමින් යන හින්දා ජනතාව ඉල්ලුවොත් ශ්‍රී ලංකාවට දුන් ඉතිරි අලි දෙදෙනාවත් ගෙන්න ගන්නවා. එහෙම කියන්නේ තායිලන්තයේ පරිසර ඇමති වරවුත් සිල්පා ආරවා. අනාගතයේදී තායිලන්තයේ වෙනත් කිසිදු රටකට ත්‍යාග ලෙස අලියතුන් ලබා දෙන්නේ නැති බව මේ ආර්ෂා ප්‍රකාශ කරන්න තියෙනවා අමාත්‍යවරයා. තායිලන්තය විසින් පරිත්‍යාග කරන ලද ලංකාවේ සත්වෝද්‍යානයක ජීවත් වන ඉතිරි තායිලන්ත අලි දෙදෙනා ගැන තායිලන්ත ජනතාව සැලකිලිමත් වන්නේ නම් ඔවුන්ද ආපසු ගෙන්වා ගැනීමට තම අමාත්‍යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා කරනවා කියන එක තමයි සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් මේ අතරම තමයි අද දවසේ කියන්නේ ශ්‍රී ලංකාවේ නොසලකිලිමත්කම නිසා නැවතත් තායිලන්තය වෙත ගෙන්වාගත් මුතුරාජා හස්තියා මේ වන විට එරට තුළ වෛද්‍ය ප්‍රතිකාර ලබනවා. මුතුරාජා මුළුමනින්ම මාසයක පමණ කාලයක් එරට නිරෝධායනය කරනු ලබනවා. එම කාලය තුළ මුතුරාජගේ රුධිරය නිරන්තරයෙන් පරීක්ෂා කළ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා කියන එකත් සඳහන් වෙනවා. මාසයක නිරෝධායනයෙන් පසු මහජනතාවට මුතුරාජා බැලීමට ඉඩ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව නිලධාරීන් සමග සාකච්ඡා කරනවා කියලයි කියන්නේ. අලි මධ්‍යස්ථානයකදී ඔහු දැකීමට මහජනතාවට නියත වශයෙන්ම ඉඩ ලබා දෙනවා කියන එකත් අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තිබෙනවා. මුතුරාජාට මූලික ප්‍රතිකාර ලබා දීමේ අනතුරුව සුවය ලැබීමට සති දෙකක පමණ කාලයක් ගත වනු ඇති නමුත් පශු වෛද්‍යවරුන් විසින් සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කරමින් සිටින බව පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරලා තිබෙන්නේ. ඊයේත් මේ සම්බන්ධව වැඩි අවධානයක් වාර්තා කළ තිබා. මේ අතරම තමයි ඩෝන්ට් රිටර්න් ඇබියුස් මුතුරාජා ටු ශ්‍රී ලංකා තායි පීපල් ඇපීල් වාර්තා කළ තිබෙන්නේ. මේ මුතුරාජා ආපහු ලබා දෙනවාය කියන පොරොන්දුව මත තමයි තායිලන්තයට අරන් යන්නේ. හැබැයි කෙසේ වෙතත් මේ සතාව ආපහු ලංකාවට යවන්න එපා කියන එක තමයි කියන්නේ. මුතුරාජා හෙවත් සක්සුරින් හස්තියා මෙවන්ට ලම්පාංහි පිහිටි හස්ත නිරෝධායන සහ සුපරීක්ෂණ මධ්‍යස්ථානය තුළ විවේකීව කල්ගත කරන බවත් තායිලන්ත ජාතික උද්‍යානය වනසත් හා වෘක්ෂලතා පිළන් දෙපාර්තමේන්තුව සිය ෆේස්බුක් පිටුවේ මුතුරාජා හස්තියාගේ ඡායාරූප තුළ එම හස්තියා එම මධ්‍යස්ථානයෙහි වඩාත් සැහැල්ලුවෙන් විවේකීව ඉන්න ආකාරයත් වාර්තා කරනවා. එම දෙපාර්තමේන්තුවට අනුව තායිලන්තය තුළ ගත කළ පළමු රාත්‍රිය එම හස්තියා වඩාත් සුව පහසුවෙන් ගත කළා කියන එකයි මෙහි කියන්නේ. තායිලන්තයේදී මුතුරාජා දින 30ක් නිරෝධායනයට අද දිවයින පුවත්පත වාර්තා කරලා තිබෙන්නේ. ඒ සම්බන්ධ විශේෂයෙන්ම පාදවල තුවාල සඳහා ප්‍රතිකාර ලබා දෙනවා කියලා කියන්නේ මේ කාලය තුළදී. මුතුරාජා එදිනම පශු වෛද්‍ය කණ්ඩායමක් පැමිණියා කියලා පුවත්පතේ සඳහන් කරන බැලීම සඳහා ඒ අනුව ඒ කටයුතු සිදු වෙනවා. ඉතින් තායිලන්තයේ හස්තියා සිටිද්දී ශ්‍රී ලංකාවේදී කොපමණ හස්තියා හිස හිරිහැරයන්ට ලක්වන්නේ දැයි හොඳින් පේනවා කියලා, මේ කකුල් වලින් පේනවා කියලා තමයි එවැනි හිරිහැරයන්ට ලක් නොවිය යුතුයි කියන එක තමයි මේ බලධාරීන් සහ බොහෝ අය කියන්නේ. ඉතින් මේ අපි දංවැල් වලින් බඳින විදිහ, ඉතින් විශේෂයෙන්ම තායිලන්තය තුළ හීලා අලියතින් ඉන්නේ. ඉතින් දංවැල් පාවිච්චි ඉතාමත් අඩුයි. ඒකට මන්ද වරපට පාවිච්චි කරන විදිහ වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේවා වෙනස් වෙමින් යන්න ඕන. නමුත් තායි සතුන් ගෘහාශ්‍රිතව ඇති වෙන හින්දා ඒ සතුන් ගොඩ කාලයක් තිස්සේම පුරුදු පුහුණු වෙලා තියෙනවා මිනිසුන් සමග වාසයට. නමුත් අපි මේවා හරියට අනුගමනය කරේ නැහැ කියන එකදී සතාගේ කකුල් බලනකොට තියෙන තුවාල කබර එක්ක මේ තත්ත්වය තව තවත් කනගාටුවෙන් පෙනෙනකොට, මොකද තායි අලියතුන්ගේ මේ තත්ත්වයන් අඩුවෙන් පේන්න තියෙන හින්දා. ඉතින් මේ බලාගන්න විදිහ, අලිබාසුන් නැහැලගේ ක්‍රමවේද, පරම්පරාවෙන් ආපු ක්‍රම ටිකක් වෙනස්. ඉතින් සැරපරුෂ අලින් අපි කැලෙන් අල්ල ගැනීම සහ ගෘහාශ්‍රිතව ඉන්න අලින් යලි යලිත් අභිජනනය හරහා පැටවුන් ලබාගෙන ඒ සතුන් පුරුදු පුහුණු කිරීමේ මේ ක්‍රම ඔක්කොම වෙනස් වුණාට අපි ඒවා ඒ විදිහට හිතලා තියෙනවද කියන එක ප්‍රශ්නයක්. තවත් ඇතෙක් ගැන තායි දූතයෝ සොයනවා කියලාද මවුබිම් පුවත්පතේ කියනවා. ලංකාවට තායිලන්තයෙන් ත්‍යාග ලෙස ලබා දුන් තවත් ඇතෙක් සොයලා තායිලන්ත නියෝජිත පිරිස ගියත් ඔහු සිටි ස්ථානයේ වෙනත් තැනකට ගෙන ගොස් ඇතැයි තායි මාධ්‍ය ඊයේ උපුටා දැක්වුවා. මේ පිළිබඳව සදහන දක්වා තිබෙන්නේ තායිලන්ත වෙබ් අඩවියක් වන තායි PBN වෙබ් අඩවිය වාර්තා කළ තියෙනවා. තායි දූත පිරිසක් ඇතා දැක බලා ගැනීමට පැමිණෙන බව කලින් දන්වා තිබුණත් හඳුනා නොගත් ස්ථානයකට එම සතා යවා තිබෙනවා කියලායි චෝදනාව එල්ල වෙලා තිබෙන්නේ. ඔවුන් සොයලා තියෙන්නේ 2001 වසරේ මුතුරාජා තායිලන්තයේ සක්සුරින් සමග ලංකාවට තෑගි කළ තායි රාජා තායිලන්තයේ ප්‍රතුපා කියන ඇතා කියලායි කියන්නේ. ඉතින් ප්‍රතුපා බැහැදැකීමට ගියත් සොයා ගැනීමට නොහැකි වුණා. මුතුරාජා සම්බන්ධීකරණය සඳහා පැමිණ සිටි නියෝජ්‍ය අමාත්‍යවරියක වන කංජනා ශිල්පා සිය මුහුණු පොතේ සටහනක් ඒ ගැන තබලා තියෙනවා. කංජනා ශිල්පා කියන්නේ හිටපු අග්‍රාමාත්‍යගේ දියණියක් වනෝ වත්මන් සංචාරක අමාත්‍යරගේ සහෝදරිය. ඉතින් බාර දීලා තිබුණු විහාරස්ථානයට ගියත් මෙම ඇතා බලන්න තමන්ට හැකියාවක් ලැබුණේ නැහැ කියලායි මුහුණු පොතේ කියන්නේ. කැලණිය විහාරස්ථානයට ත්‍යාග කර සිටි කණ්ඩුල තායිලන්තයේ ශ්‍රී නරොන් මේ දිනවල
කතරගම පෙරහැරේ කරඬුව වැඩම කිරීම සඳහා කතරගමට ගෙන ගොස් ඇති බවද කංජනා කුමරිය කණ්ඩුල බැහැ දැකීමට ගොස් තිබුණේ පවුලුගේ පළවෙනිද කියලාත් වාර්තා වෙනවා. තවත් ඇතෙක් කණ්ඩුල සතුටින් නිරෝගීව සිටින බවට ඇගේ මුහුණු පොතේ සටහනක් තියලා තිබුණා ඡායාරූපයක් එක්ක. ඒක හොඳ කතාවක්. කෙසේ වෙතත් කණ්ඩුල සහ තායි රාජා දෙයලි තායිලන්තයට ගෙනෙන්නේ ඉල්ලා සිටීමේ බලවත් රැල්ලක් මෙවුන සාමාන්‍ය ජනතාව අතර නිර්මාණය වෙලා තිබෙනවා කියලායි කියන්නේ. මේ අතරතුර වාර්තා කරන මුතුරාජ බැලීමට අලුත්ගම කන්දේ විහාරයට ගිය අවස්ථාවේහි නායක ස්වාමීන් වහන්සේට බුදු පිළිමයක් තැග්වී ලෙස ලබා දීමට සූදානම් වූ අතේ ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ දැන්ට විහාරස්ථානයේ ඇති පිළිමයක රන්නාලේප කිරීමට අවශ්‍ය වූ ඇති. නමුත් ලංකාවේ රන් ද්‍රාවණ නැති හින්දා එම පිළිමේ රන්නාලේප කිරීමට නොහැකිව සිටි බව පවසලා එබැවින් රන් දියර කිලෝ 2.8ක් ලබා දීමට තමන් පොරොන්දු වුණා කියලත් කාංජනා ශිල්පා තායි වෙබ් අඩවියට දීපු සාකච්ඡාවක සඳහන් වෙලා තියෙනවා. මම මේ පුවත්පතෙන් හේව පුටා දක්වනවා.